ආයුබෝවන් සුසාන්ස් කිචන් යුටියුබ් චැනල් එකට වෙනද වගේම ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද මම අරගෙන ආව රසම රස බිත්තර රොටියක් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් අද හදාගන්න බිත්තර රොටියේකේ විශේෂත්වයක් තියෙනවා. සාමාන්‍යයෙන් පාන් පිටිවලින්නේ බිත්තර රොටි හදන්නේ. අද මේ හදලා තියෙන්නේ ඉඳිඅප්ප පිටිවලින්. ඉතින් ඔයාලට ආප්ප කනවටත් වඩා රසක් එනවා. ඒ වගේම පෝෂණ ගුණයෙන් ඉතාම අනූනයි. මේ විදියට හදලා උදේට රැට කන්න පුළුවන් නම්. ඉතින් අපි යමු වීඩියෝ එකට. මම බ්ලෙන්ඩර් කප් එක අරගෙන ඒකට එකතු කරගන්නවා ඉඳිඅප්ප පිටි කප් එකක්. ඊට පස්සේ රස අණු ලුණු එකතු කරගන්නවා. ඒ වගේම එළවලු තෙල් දාගන්නවා මේසැහැඳි දෙකක්. මෙන්න මේ විදියට එළවලු තෙල් එකතු කරන්න. ඊට පස්සේ මම පොල් කිරි එකතු කරගන්නවා. ඉතින් පොල් කිරි ටිකක් ඝනකමට නෙමෙයි එකතු කරන්නේ. පොල් කිරි මේකේ ප්‍රමාණය අනුව එකතු කරගන්න. මේ විදිහට ඉස්සෙල්ලා කප් එකක් දාලා හොඳට කවලම් කරන්න. මොකද ඉඳිඅප්ප පිටි එක ඉක්මනින් ඝන වෙනවා. එතකොට අපිට බ්ලෙන්ඩර් කරන්න අපහසුයි. ඒ නිසා මේ වගේ නිකන් කවලම් කරලා ඊට පස්සේ ඝන වැඩි නම් නැවතත් පොල් කිරි ටිකක් එකතු කරගන්න. මේ විදිහට කවලම් කරලා අපි හොඳට බ්ලෙන්ඩර් කරලා ගන්නවා මේ ටික හොඳට කවලම් වෙනතුරු. දැන් අපි එහෙනම් බ්ලෙන්ඩර් කරගමු. හරි, ඊට පස්සේ මම මේක පෙරලා මේ විදියට ගන්නවා. පෙරුවේ නැතත් ගැටලුවක් නැහැ. නමුත් පෙරලා ගන්නවා මේ විදියට වාචනයකට පෙරලා ගන්න. ඊට පස්සේ මේක අපි පැත්තකින් තියලා අනිත් අවශ්‍ය මිශ්‍රණය හදාගනවා. මේ බලන්න මේ ප්‍රමාණයට උකු වෙන්න ඕනි. ගොඩාක් ඝනකම වෙන්නත් බෑ, ගොඩාක් දියාරු වෙන්නත් බෑ. ඉතින් මේ සඳහා මම බිත්තර තුනක් අරගෙන තියෙනවා. ඔයාලා ගන්න පිටි ප්‍රමාණය අනුව බිත්තර අඩු වැඩි කරගන්න ඕනි. ඉතින් බිත්තර ටික හොඳට හෝදලා මේ විදියට වෙන වෙනම කඩල එකතු කරගන්න. නැත්නම් නරක් කියලා එක බිත්තරයක් හරි තිබුණොත් මේ ටික අපතේ යවන්න වෙන නිසා. ඊට පස්සේ බිත්තර තුනම කඩලා අරගෙන මම ගෑරුප්පුවකින් හෝ හැන්දකින් මේක හොඳට කවලම් කරගන්න. මේ බිත්තර ටික හොඳට කවලම් කරගන්න ඕනි. ඊට කලින් මම ලුණු චුට්ටක් එකතු කරගන්නවා. ලුණු ගොඩාක් එකතු කරගන්න එපා. ගම්මිරිස් තේ හැඳි කාලක් විතර එකතු කරගන්න. ඔන්න ඊට පස්සේ තමයි හැන්දකින් හෝ ගෑරුප්පුවකින් හෝ මේ වගේ විස්කෙහකින් හෝ මේක කවලම් කරලා ගන්න. ඉතින් ඔයාලගෙන් මේ අතරේ පුංචිම පුංචි ඉල්ලීමක් කරන්න තියෙනවා. මගේ වීඩියෝ හොඳයි කියලා හිතෙනවා නම් ලයික් කරන්න, ඒ වගේම යාළුවන්ට බලන්න ෂෙයා කරන්න, ඒ වගේම ඔබගේ වටිනා අදහස් දක්වන්න කියලා. ඊට පස්සේ මම එකතු කරගන්නවා ලීක්ස් ටිකක්, ඒ වගේම තක්කාලි ගෙඩියක් චූටියට කපල එකතු කරගන්නවා, ඒ වගේම කරිපිංච ටිකකුත් ඉතාම චූටියට කපල එකතු කරගන්නවා, කැරට් ගෙඩියකුත් චූටියට මේ වගේ ලියලා, ඒ වගේම බීලූණු ගෙඩියකුත් එකතු කරගන්නවා. ඒ ටික එකතු කරලා නැවතත් මේ විදියට හොඳට කවලම් කරගන්න. ඔයාලට බිත්තර මදි වගේ හිතෙනවා නම් තව බිත්තරයක් එකතු කරගෙන ඒ අවශ්‍ය ප්‍රමාණයට හදාගන්න. ඉතින් ඔන්න ඊට පස්සේ අපි බලමු නැවතත් පිටි මිශ්‍රණය මේ වගේ කවලම් කරගෙන ලිප ළඟට යමු. ඉතින් මේ වගේ පෑන් එකක්, නාන් ස්ටික් පෑන් එකක් මම ලිපේ තියාගත්තා. තෙල් චුට්ටක් මේකේ ගාගන්න, ලිප මධ්‍යම ගින්දරේ තියාගන්න. ඉතින් ඔයාලට කරවෙන ගානට මේකේ ගින්දර වැඩි කරන්න එපා. ඊට පස්සේ මෙන්න මේ විදියට අපි පෑන් කේක් එකක් හදනවා වගේ දාගන්න. පිටි මදි වගේ නම් තව චුට්ටක් මේ වගේ රවුම හැඩයට එන විදියට දාගන්න. ඉතින් ඔයාලා ලොකු පෑන් එකක මේ විදියට හදාගන්නව නම් ලොකු බිත්තර රොටියක් හදාගන්න පුළුවන්. ඊට පස්සේ අපි හදාගත් බිත්තර මිශ්‍රණයෙන් මේ වගේ මැදට දාගන්නවා. මැදට දාලා මේ විදියට හතර පැත්තෙන්ම නවන්න තමයි තියෙන්නේ. මෙන්න මේ විදියට කොණෙන් අල්ලලා මේ විදියට එක පැත්තකින් නවනවා. ඊට පස්සේ අනිත් පැත්තෙත් ඔයාලා අත පුච්ච ගන්න නැතුව ප්‍රවේශමට මේ වීඩියෝ එකේ පෙනෙන ආකාරයට නවල ගන්න. මං ඔයාලට ඉතාමත් හිමින් පෙන්නන්නේ මේක හොඳට පැහැදිලිව බලා ගන්න අවශ්‍ය නිසා.
මේ බලන්න මෙන්න මේ විදියට ඔයාලා හදාගන්න. ඊට පස්සේ අවසානයේ මේ පැත්තත් නවලා ගන්න. ඉතින් ඔයාලා ගොඩාක් මේක පුච්ච ගන්න, තඹ ගන්න යන්න එපා. ඒ වගේම අමුවෙන් මේක හරවන්න යන්නත් එපා. එහෙම වුණොත් කැඩිලා යන්න පුළුවන්. ඊට පස්සේ අනිත් පැත්ත හරවලා ගන්න. හරිම සුවඳයි මේ වෙලාවේදී. ඒ විතරක් නෙමෙයි හරිම රසවත්. ඉතින් ඔයාලා හිතුවද කවදාවත් ඉඳිඅප්ප පිටිවලින් මේ වගේ හදන්න පුළුවන් වෙයි කියලා? ඉතින් ඔයාලා හදලා බලන්න, චුට්ටක් එක කෝප්පයක් ඔයාලා හදලා බලන්න තේ බොන වෙලාවට. එහෙම නැත්නම් උදේකට රැයකට උනත් මේ විදියටම හදලා රස බලන්න පුළුවන්. ඉතින් මං මේ විදියට ගතපු ඉඳිඅප්ප පිටි කෝප්පෙන්ම හදාගත්තා. ඉතින් මේ තියෙන්නේ හදාගත්තට පසුව. ඉතින් ඔයාලත් මේ විදියට හදලා රස බලන්න. මං ඔයාලට මේන් එකක් කඩලා පෙන්නන්නම් කොහොමද කියලා. මේ බලන්න හරිම ලස්සනයි, කන්න ආස හිතෙන විදියට තියෙනවා. ඉතින් මම මේ උණුවෙන් ඔයාලට කඩලා පෙන්නන්නේ. මේ බලන්න. ඉතින් ඔයාලත් මේ විදියට හදලා රස බලන්න කියලා ඉල්ලමින් අදට නවතිනවා. තවත් රසවත් වීඩියෝකින් හමුවෙමු.